ආයිබෝන් කියලා අදත් මම ඔයාලව පිළිගන්නවා අපේ දෙන්නගේ YouTube channel එකට. ඉතින් මම අද ඔයාලට කියන්න යන්නේ බොහෝ දෙනා දන්න කියන හැබැයි අමිහිරි වර්ණය, අමිහිරි කටහඬක් හිමි ඒ වුණත් ගොඩක් ලස්සන ගතිගුණ තියෙන පක්ෂීන් විශේෂයක් ගැන. ඒ තමයි කපුටා. මොවුන් නේපාලය, බංගලාදේශය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, පකිස්තානය, මාලදිවයින වැනි ආසියාතික රටවල්වල අධික ලෙස ව්‍යාප්ත වෙලා තියෙනවා. මොවුන්ගේ විද්‍යාත්මක නාමය කොවෑස් ස්පෙන්ඩෙන්ස් ලෙස හඳුන්වනවා. ඒ වගේම තමයි යාළුවනේ මොවුන් පුෂ්ට වංශකයන්ට අයත් වෙලා තියෙන පක්ෂීන් විශේෂයක් කියලා හඳුන්වන්න පුළුවන්. ලංකාවේ කපුටන් ගැන සලකා බැලීමේදී මිනිසුන් මොවුන් වර්ග දෙකකට බෙදලා තියෙනවා. ඒ තමයි ගමේ කපුට සහ කොළඹ කපුට. මොවුන් පහසෙන් වෙන්කර හඳුනා ගන්න පුළුවන්. ඒ තමයි ගම් කපුටා කොළඹ කපුටාට වඩා විශාලයි. කොළඹ කපුටාගේ පපුවේ පහළ කොටස අළු තුඹුරු පැහැයෙන් ගන්නවා. ඒ වගේම තමයි කපුටන් සාමාන්‍යයෙන් කළු පැහැති වුවත් කලාතුරකින් ජාන විකෘති වීමකින් සුදු පැහැයක්ද ගන්නවා. අනවද කපුටෙකුගේ ආයු කාලය වසර 14ක් 15ක් පමණ වෙනවා. මොවුන් මිනිසුන් සමග බහුලව ගැලසෙන අතර කපුටන් සමාජශීලී සත්වයෙක් කියලත් කියන්න පුළුවන්. ඔයාලා දන්නවද මොවුන් ගන්න ආහාර අතරේ කුඩා උරගයින්, පණුවන් විශේෂ, කෘමීන් වර්ග, ධාන්‍ය වර්ග, පළතුරු වර්ග වගේ කෑම හැම එකක්ම වගේ ආහාරයට ගන්නවා. කෙටියෙන් කිව්වොත් කපුටන් සර්වභක්ෂක පක්ෂියෙකු කියලත් හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබ දැක ඇති කපුටන් කුණු ගොඩවල් මාළු වෙනත්සැල් ආශ්‍රිතව මොවුන් වැඩිපුර ගැවසෙනවා. ඒ නිසා කපුටන් පරිසර දූෂණය හඳුනා ගැනීමට හොඳ මිම්මක් කිව්වොත් නිවැරදි. මොවුන්ට අවශ්‍ය ආහාර වර්ග සොයා ගැනීම ලේසි නිසා මොවුන් තවමත් වඳ වී යාමේ තර්ජනයට ලක් වෙලා නැහැ. නමුත් කපුටන් ජීවිත කාලය පුරාවටම බොහෝ විට එක් සහකරුවෙකු පමණක් සිටින අතර තම බල ප්‍රදේශය තුළ අනසකට යටත්වන එක් සහකාරියක් සමඟ සංවාසය යෙදීමේ බිත්තර තමයි. ඔබ දන්නවාද කපුටු කූඩුව හරිම අපිළිවෙලයි. ඒ කූඩු තුළ වරකට බිත්තර 3-5ක් අතර ප්‍රමාණයක් දමනවා. ඒවා දින 18ක් පමණ රකිනවා. එවිට දින 28ක් 30ක් අතර පමණ වන විට පැටවුන්ට කූඩුවෙන් පියඹා යා හැකි වුවත් කිරිල්ලිය විසින් මාස දෙකක් පමණ පැටවුන්ව පෝෂණය කරනු ලබනවා. මෙය සත්ව ලෝකයේ තුල මව් සෙනෙහසට කදිම උදාහරණයක් කියලා හඳුන්වන්න පුළුවන්. නවදයාලුවනි මේ අපිළිවෙලට තන්න කපුටු කූඩුව ඇතුලේ සංචාරයේ යෙදෙන කොවුලුනුත් බිත්තර දමනවා. මේ කපුටු කිරිල්ලියන් මේ බව නොදැන ඔවුන්ගේ බිත්තර ඒ වගේම ඒවත් රකිනවා. එයට හේතුව තමයි මේ බිත්තරත් කපුටු බිත්තර වගේම නිසා. ඉන්පසු පැටවුන් ලොකුම වෙගස මොවුන්ගේ ශබ්දය හඳුනාගෙන කපුටු මව විසින් මොවුන්ව කූඩුවෙන් නෙරපා හරිනවා. ඔබ දන්නවාද කපුටු දෙමාපියන් වයසට ගිය විට තම තරුණ කපුටන් විසින් ඔවුන්ව පෝෂණය කරනු ලබනවා. මේ විශේෂ පර්යේෂණ වලින් ඔප්පු වෙලත් තියෙනවා. හරි අපූර්ව නේද යාළුවනේ? සත්ව ලෝකෙත් මිනිසාට ගන්න දේවල් ගොඩාක් තියෙනවා. හරි දැන් අපි බලමු කපුටනොයි මිනිසයි අතර තියෙන බැඳීම කොයි වගේද කියලා. ඈත අතීතයේ සිටම කපුටන් සහ මිනිසා අතර බැඳීමක් තිබිලා තියෙනවා. කපුටන් නිවස අසල ඇති ඇඹුල් ගසක සිට කෑ ගැසීම නිවසට අමුත්තන් එන බව ගම්මුන් පවසලා තියෙනවා. ඒ වගේම මොවුන් ශරීරයට මලපහ කිරීම ලොතරැයි දිනුම් උදාවීමේ වාසනාවක් ගෙන එනවා කියලත් ගම්මුන් තුළ විශ්වාසයක් තියෙනවා. වර්තමානය වන විට මේ අනාවැකි යම්තාක් දුරට විශ්වාස කිරීම අඩු වුණද තාමත් මේවා අපේ ලාංකික සමාජය තුළ නම් දක්නට ලැබෙනවා. ඔබ දන්නවාද කපුටා ඉතා කෑදර සතෙකු ලෙස හැඳින්වුවත් මොවුන්ට කෑමක් ලැබුණු විට හඬ නගා කෑගසා තම රැළේ අනික්කවට සිටින කපුටු යාළුවන්වත් එකතු කරගෙන මේ කෑම අනුභව කරන ලස්සන ගතිගුණයක් කපුටන් අතර තියෙනවා. බලන්න කොනේද මේ සතාගේ ගතිගුණ අද කාලේ මිනිසුන් ළඟවත් නැතුව ඇති. තවත් විශේෂ කරුණක් තියෙනවා කියන්නේ. ඒ තමයි කපුටන් තරමක් බුද්ධිමත් සතෙකු කියලත් හඳුන්වනවා. ඒකට හේතුව මොවුන්ගේ මොළයේ ස්කන්ධය ශරීරයේ ස්කන්ධයෙන් 127ක් ලෙස පවතිනවා.
ඒ නිසාම මොවුන්ට හිරිහැර කළ යම් පුද්ගලයෙකුගේ මුහුණක් ස්ථානයක් ආදිය ඔවුන්ට හොඳින් මතක හිටිනවා කියලා තියෙනවා. ඒ නිසාම කපුටන් ඇති කිරීමට නීතියෙන් අනුමැතියක් නොමැති බවත් පැවසෙනවා. ඒකට හේතුව තමයි 18 වන සියවසේ පමණ මිනිසුන් විසින් කපුටන් ගෘහස්තව ඇති කරමින් ඔවුන්ගේ නුවණ සහ මතක ශක්තිය භාවිතා කරමින් කපුටන් විවිධ සොරකම් ආදී කටයුතු සඳහා යොදා ගැනීම සිදු කරලා තියෙනවා. එම නිසා කපුටන් දැනට ගෘහස්තව ඇති කිරීම වරදක් බවයි සැලකෙන්නේ. යාළුවනේ ගොඩක් දෙනා අගේ නොකරන එහෙත් අපිට සමීපම මේ සත්‍යය ගැන මගේ අමනුගේ අදහස් ටිකක් අරන් තමා මම මේ වීඩියෝ එකෙන් අද ඔයාලා ළඟට ආවේ. කපුටන් තුළ ඇති සමගිය මාපිය ගතිගුණ මිත්‍රකම් වගේ ලස්සන දේවලුත් ඔවුන්ගේ කෑදරකම් පිටුපස ඇති සෝභා දහමේ තුලිතතාවයත් මේ ලෝකේ තවත් ලස්සන දේවල් ගොඩක් තියෙනවා කියලා ඔයාලට පෙනෙන්නට ඇති නේද? ඉතින් මේ වගේ සබහාදාමේ තවත් අපූරු නිමවුමක් සමගින් හමු වෙනකන් අදට අනු ගිහින් එන්නම්. ඔයාලත් පරිස්සමින් ඉන්න, ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.